அவட ஆயு போ வேவா, ஹெமதி நாட்டம ஆயுஷ போ வேவா கியலா அப்பி அது பந்தி ஆரம்பேம பிரார்த்தனா கண்ணோம். ஹெட்டாப்பே ஜாத்திக நிதஹஸ் தினய அப்பி பலமு அது பந்தி ஆரம்பவென்னட கலின் முகத்தமே ஜாத்திக மகா நிதஹஸ் தினேக்கியான்னு கியலா. தம்மே வச்சனைய நிதஹஸ். එතකොට මේ නිදහස කියන වචනේ කෝෂාර්ථය ශබ්ද කෝෂාර්ථය මොකද්ද කියලා බැලුවොත් මේක තියෙන්නේ දාස භාවයෙන් මිදුණු. එහෙනම් දාස භාවයෙන් මිදුණු කියන්නේ වහල් භවින් මිදුණු කියන එකයි. එහෙනම් වහල් භාවයෙන් මිදුණු කියන අර්ථයෙන් නිදහස කියන වචනය ගොඩනගිලා තිනවා. දේදොට අපි අහලා තියෙනවා අපි උදම් අනනවා අපි කතා බහ කරනවා සැමරුම් කරනවා උත්සව පවත්වනවා පෙබරවාරි 4 1948 පෙබරවාරි 4 අපිට මහා නිදහසක් ලැබුණා කියලා. අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයේ යටතේ ඉඳලා බ්‍රිතාන්‍ය කිරීටයේ යටතේ ඉඳලා ඉන් මිදුණු දවස 1948 පෙබරවාරි 4 කියලා තමයි උදම් අනන්නේ. අපි ඇත්තටම බලමු සැබවින්ම මේ දිනය නිදහස් දිනයක්ද, මේ දවස අපේ නිදහස් දිනයද, එහෙම නැත්නම් ජාතික දිනයක්ද කියලා. මට මතකයි අද වගේ දවසක ගිය අවුරුද්දේ කොළඹ නිදහස් චතුරස්ත්‍රයේ පේන මානේ ඉඳගෙන අපි නිදහස ගැන කතා කළා. කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනයන්සේ ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉන්ද්‍රාගාරේ ධම්මරතන අපේ හාමුදුරුවත් එක්ක අපි කතා කළා මේ නිදහස කියන්නේ මොකද්ද, මේ නිදහස් දවස කියන්නේ මොකද්ද, නිදහස් උළෙල කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව. එදා උන්වහන්සේ හරිම ලස්සන හරිම අරුත්පර අදහසක් මේ පිළිබඳව කිව්වා. මොකද්ද මේ නිදහස් දවස කියන්නේ කියලා. දැන් සුද්ද අපේ රටේ අටක් කරගත්තා. අපේ සිංහල කොඩිය බිම දාලා, ඒ සිංහල කොඩිය බිමට ඇදලා දාලා, සුද්දගේ කොඩිය ඔසවලා අපේ නිදහස උදුරා ගත්තා. ඒ නිදහස උදුරාගෙන මහා කාලයක් පැවතුණා. 1948 පෙබරවාරි 4 සුද්ද මේ රට දාලා යනවා උඹලා දැන් නිදහස් කියලා. ඉතින් ඇත්තටම මේක නිදහසක්ද කියලා ඉන්ද්‍රාගාරයේ ධම්මරතන හාමුදුරුවෝ හරියට ධර්මසේන හාමුදුරුවෝ වගේ ධම්මපදට්ට කතාව ලිව්ව ධර්මසේන හාමුදුරුවෝ වගේ ලස්සන උපමාවකින් පැහැදිලි කළා. මම ඔයගලන්ට ඒක තමයි මේ කියලා දෙන්න උත්සාහ කරන්නේ. දැන් අපි ලස්සන ඉඩමක ලස්සන ගයක් හදාගෙන හරිම නිදහසේ හරිම නිවහල්ව ස්වාධීනව අපි ජීවත් වෙනවා. කවුරු හරි පිරිසක් කැවිදිලා අපේ වත්තට පැනලා අපේ ගෙට පැනලා අපේ ගෙදර ඉන්න සමාජිකයන්ගේ අතපය බැඳලා කටවල් වහලා අපිව දානවා කාමරයකට. කාමරයකට දාලා කාමරේ අගුළු දාලා යතුර ගන්නවා මේ පිරිස ඒගොල්ලේ අතට. අරගෙන මේ වත්තේ තියෙන ගස් ටික කපනවා. මේ වත්තේ තියෙන පළතුරු ටික නෙලා ගන්නවා. මේ වත්තේ තියෙන ලිඳවල් ගොඩ කරනවා. මේ වත්තේ තියෙන ලිඳට වහ දානවා. ඊළඟට අලුත් ලිං හරනවා. මේ පොළොවේට තියෙන මැණික් ටික, පොළොවේට තියෙන සම්පත් ටික කොල්ල කනවා. මේ ගස් ටික කපලා පටවනවා. ඊට පස්සේ මේ ගෙදර තියෙන මිරිස් ගලේ ඉඳලා, වංගෙඩියේ ඉඳලා, කනකර ආභරණිය දක්වා සියලුම සම්පත් ටික කොල්ල කනවා. කොල්ල කාලා මේ ටික ලොරියකට පටවනවා. ලොරියකට පටවලා දැන් මේගොල්ලෝ මේ මංකොල්ල කහපු වස්තුවත් අරගෙන යන්න හදනවා. ඒ යන්න හදනකොට යන්න හදන දවසේ ඒ මොහොතේ දොර ඇරලා අපි එළියට ගන්නවා. එළියට අරගෙන අපේ අත් ලෙහලා අපේ බැඳලා තිබුණු කටවල් ලෙහලා කියනවා උඹලා දැන් මෙතුවක් වෙලා අපේ යටතේ හිටියේ. දැන් උඹලා අපේ යටතේ හිටියේ. දැන් අපි උඹලව දාලා යනවා. දැන් උඹලගින් අපි මිදිල යනවා. දැන් මේ මොහොතේ සිට නුඹලා නිදහස්.
දැන් නුඹලාට කැමති විදිහක මේ වත්තේ ජීවත් වෙන්න පුළුවන්. උඹලාට කැමති විදිහක මේ නිවසේ ජීවත් වෙන්න පුළුවන්. උඹලාට කැමති දෙයක් මේ ඉඩමේ කරන්න පුළුවන්. උඹලාට කැමති දෙයක් මේ ගේ ඇතුලේ කරන්න පුළුවන් කියලා යනවා. එතකොට අපේ සියලුම වස්තුවත් පැහැරගෙන වත්තේ තියෙන ගස් ටිකත් කපාගෙන පළතුරු ටිකත් නෙලාගෙන ලින් ටිකත් ගොඩ කළා. අලුතෙන් ලින් හරලා ඒක තියෙන සම්පත් ටිකත් ගොඩ අරගෙන ගෙයි තියෙන වස්තුවත් ගොඩ අරගෙන මුම්මේ ගියේ. දැන් එතකොට ඒ නිදහස් ජාතියක් දැන් උඹලා නිදහස් කිව්වම අපි එතන ඉඳන් අපි අනේ නිදහසක් ලැබුවා. අපි මෙතුවක් වෙලා අර හොරුන්ගේ යටතේ හිටියේ. දැන් අපි නිදහස් කියලා අපි ඒ දිනය අපි ඒ දවස සමරනවා නම් ඒක නිදහසක්ද? ඒක අන්ධකාර දිනයක්. ඒක අඳුරු දිනයක්. ඒ දවස අපේ නිවසට මහා අඳුරු දිනයක්. අපේ සියලුම සම්පත් කොල්ල කාලා අපේ හැම දෙයක්ම අරගෙන මුංගි. එහෙනම් ඒක තමයි අඳුරු දිනය. ඒතර අපි අඳුරු දිනය සමරනවාද? ඒක අපේ අන්ධකාර දිනය. ඒ දවස තමයි අපේ අන්ධකාර දිනය. එහෙනම් අපි ඒක සමරන්න ඕනේද? ඒකම තමයි සුද්ධ අපිට කලේ. මේ ලංකාව කියන්නේ අපේ නිවසේ අපේ ඉඩම සුද්ධ ඇවිදින් මේ ඉඩමට පැනලා මේ නිවසට පැනලා අපේ අතපය බැඳලා අපේ කටවල් බැඳලා අපිව පැත්තකට කරලා තිබ්බා. අපිට කැමති දේ කතා කරන්න බෑ. අයුක්තිය වෙනුවෙන් කතා කරන්න බෑ. අයුක්තිය වෙනුවෙන් හඬක් නගන්න බෑ. අපිට අයුක්තිය වෙනුවෙන් අතපය වීසි කරන්න බෑ. එහෙනම් අපි සුද්ධයට තිහිටියා. සුද්ධ මොකද කළේ? මේ රටේ මැණික් ටික, මේ රටේ රත්තරන් ටික, මේ රටේ සම්පත් ටික, මේ රටේ නිදන් වස්තු ටික, අපේ මහා දැනුම් භාණ්ඩාගාරය වෙන පුස්කොළ ටික, ඒ වගේම මේ රටේ සියලු සාරය හැම දෙයක්ම හූරගෙන සුද්ධ මොකද කරන්නේ? පෙබරවාරි 4 මේ රටින් යනවා. ගිහිල්ලා යන්න හදන දවසේ කියනවා, දැන් ඉතින් උඹලා නිදහස්. උඹලට කැමති දෙයක් මේ රටේ කරන්න පුළුවන්. උඹලට කැමති විදිහක මේ රටේ ඉන්න පුළුවන් කියලා. අන්නේ දවස තමයි 1948 පෙබරවාරි 4. එහෙනම් ඒක අපි සමරන්න ඕන දවසක්ද? ඒක අපි අනුස්මරණය කරන්න ඕන දවසක්ද? ඒක තමයි අපේ ජාතියේ අඳුරු දිනය, අන්ධකාර දිනය. එහෙනම් අපි මේ දිනය සමරන්න ඕනේද? සැමරිය යුතුද? ඒ සමරන්න ඕන දිනයක්ද කියලා අපි හිතන්න ඕනි. මේක තමයි ඉඳුරාගාරයේ ධම්මරතන මහාචාර්ය හාමුදුරුවන්ගේ උපමාව. උන්වහන්සේ ධර්මසේන හාමුදුරුවගේ ධම්මපදට්ට කතාව ලිව්ව ධර්මසේන හාමුදුරුවගේ හරිම ලස්සන උපමාවකින් පැහැදිලි කළා. එහෙනම් මේ අන්ධකාර දිනේ අපි සමරනවා. මොකද්ද මේ අන්ධකාර දිනය? මේ වෙනකොට ලංකාව පාලනය කළේ සෝල්බරි ආණ්ඩුකාරවරයා. එතකොට සෝල්බරි ආණ්ඩුකාරවරයා මේ කියන පෙබරවාරි 4 හැමදාමත් සැමරුවා. ඒ සෝල්බරි ආණ්ඩුකාරවරයාගේ වයිෆ්ගේ නන්න නෝනගේ උපන්දිනේ තමයි පෙබරවාරි 4 කියන්නේ. හැම දවසෙම මේ දිනේ සැමරුවා. ඇයි සුද්දා පෙබරවාරි 4 අපිට මේ උත්සවය තියලා උඹලා මේ උත්සවය හැමදාම සමරපල්ලා හැමදාමත් මේ කටයුත්ත කරලා අනුස්මරණය කරපල්ලා මේ දිනේ කියලා දීලා ගියේ මොකද්ද? සෝල්බරිගේ නෝනගේ උපන්දිනය. එහෙනම් අපි අදත් සෝල්බරි නෝනගේ උපන්දිනේ සමරනවා. හෙටට යෙදිලා තියෙන මේ දවසේ අපි සෝල්බරිගේ නෝනගේ උපන්දිනය කොළඹ ඉඳන් සමරනවා. එහෙනම් මේක සුද්දගේ ගෑණිගේ උපන්දිනය, සුද්දගේ නෝනගේ උපන්දිනය. ඒ දවස තමයි සමරන්නේ. ඒ වගේම ඒ දවස තමයි අන්ධකාර දිනය. එහෙනම් එදා නිදහස් දිනයක් වේවිද? එහෙනම් මේ දවස නිදහස් දිනයක්ද අපි හිතන්න ඕනේ. එහෙනම් නව යටත් විජිතයක ආරම්භයේ සිදු වුණු පෙබරවාරි 4 තවදුරටත් සමරන්න ඕනේද? එහෙනම් අපි සැබෑ නිදහස් දිනයක් තෝරගන්න ඕනේ. සැබෑ ජාතික දිනයක් තෝරගන්න ඕනේ. ඒකට තමයි මේ කාලය ඇවිදින් තින්නේ. අපි ඒ ගැන හිතලා, අපි ඒ ගැන කල්පනා කරලා, අපි ඒ ගැන හිතේ තියාගෙන, අපි ඒකට කටයුතු කරමින් අපේ සිංහල පන්තිය ආරම්භ කරමු. එහෙනම් සිංහලයන් විදිහට, සිංහලයන් ලෙස අපිට හිතන්න යමක් ඇති කරමින්, ඉඩ තබමින් තමයි අපි අද පාඩමට ප්‍රවේශ වන්නේ. එහෙනම් අපි සුපුරුදු විදිහට අපේ පාඩමට වෙනද වගේ ප්‍රවේශ වෙමු. එහෙමනම් හැමෝටම නිදහස ගැන හිතන්න
मम मे विधियट ओगुल्ल हेमोटम आराधना करनो।